ආදරණීය දුවේ පුතේ ඔයාලට සුබ දවසක් අද දිනත් මේ සූදානම් වන්නේ හතර ශ්‍රේණිය දෙමළ බස පාඩමට දුවේ පුතේ අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ නිපුණතාවයේ අංක 7 නිපුණතාවයේ අංක 7 නිපුණතාවයේ අංක 7 යටතේ තම සමීපතමයන් සමග සුහද කතා බහේ දෙයි කියන මාතෘකාව යටතේ තමයි අපිට දෙමළ පාඩම අද තියෙන්නේ. එතකොට දුවේ පුතේ මෙහිදී අපි සාකච්ඡා කරනවා තම සමීපතමය සමග සාකච්ඡා කිරීමේදී භාවිතාවන දෙමළ වචන දෙමළ යෙදුම් යනාදිය. දුවේ පුතේ පළවෙනි යෙදුම විදිහට අපි කෙනෙක් තමන්ව හඳුන්වලා දීලා එයාගෙන තොරතුරු විමසන අවස්ථාවලදී බලන්න උදාහරණයක් නාන් රාණි නාන් රාණි රාණු වෙනුවට දුවල පුතාලාගේ නමේ තෙන්ට යොදන්න පුළුවන් නාන් රාණි මම රාණි නීංගල් යාර් ඔයා කවුද නාන් රාණි මම රාණි නීංගල් යාර් ඔයා කවුද එතකොට මේ විදිහට ප්‍රශ්නයක් අහනකොට කොහොමද උත්තර දෙන්නේ බලන්න දුවේ පුතේ පිළිතුරු දෙන ආකාරය මම රාණි ඔයා කවුද නාන් රාණි නීංගල් යාර් කියලා ප්‍රශ්නයක් ඇහුවහම මගේ නම ඇතුළත් කරලා මට පිළිතුරු දෙන්න පුළුවන් අපි හිතමු මගේ නම සමන් කියලා එතකොට අපිට කියන්න පුළුවන් මම සමන් එහෙම නැත්නම් මගේ නම සමන් නේද බලමු කොහොමද කියන්නේ දෙමළ බසින් කියලා එනදු පෙර සමන් මගේ නම සමන් එනදු පෙර සමන් මගේ නම සමන් දුවේ පුතේ මෙම යෙදුම ඔයාලා විශේෂයෙන්ම දැනගන්න ඕන යෙදුමක් ප්‍රධාන යෙදුමක් මොකද කවුරු හරි පුද්ගලයෙකු අපිට සුහදව අපිත් එක්ක කතා කරන අවස්ථාවලදී අපි අපිව හඳුන්වා දීමක් කරනවා නේද? එතකොට අපිව හඳුන්වලා දීලා අපි ඔහු හෝ ඇයගෙන තොරතුරු විමසනවා. නම වගේ දෙයක් නේද? ඒ වගේ අවස්ථාවල කොහොමද දෙමළ බසින් ප්‍රකාශ කරන්නේ කියන එක දැනගන්න ඕනි. දුවේ පුතේ නාන් කමල් නීංගල් යාර් මම කමල් ඔයා කවුද? නාන් ගීතා. මම ගීතා. මෙන්න මේ වගේ අපිට ඒ අදාළ නම් දෙක වෙනස් කරලා දුවල පුතාලගේ නම් යොදාගෙන උනත් මේ දෙපස සකස් කරගන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ අපි බලමු කොහොමද දෙමළ බසින් ප්‍රකාශ කරන්නේ මට ආප්ප ඕනි. මට ආප්ප ඕනි. දුවේ පුතේ මට නම් අපි කියනවා එනක්කු කියන වචනේ. මට නම් අපි කියනවා දෙමළෙන් එනක්කු කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. අප්පම් කියන්නේ ආප්ප. නේද? ඕනේ කියන්නේ වේඬුම්. ඕනේ කියන්නේ වේඬුම්. එහෙනම් මට ආප්ප ඕනේ කියලා කොහොමද කියන්නේ? එනක්කු අප්පම් වේඬුම්. මට ආප්ප ඕනේ. එනකු අප්පම් වේඬුම්. දුවේ පුතේ මේ වේඬුම් කියන වචනේ හොඳින් මතක තියාගන්න වේඬුම් කියන්නේ ඕනේ. බලන්න අපි දැන් තවත් වෙනස් වාක්‍යයක් ගැන කතා කරමු. උංගලුක්කු තන්නීර් වේඬුමා. දුවේ පුතේ බලන්න උංගලුක්කු කියන්නේ දුවේ පුතේ ඔයාට. උංගලුක්කු කියන්නේ ඔයාට. තන්නීර් කියන්නේ මොනවද? වතුර. තන්නීර් කියන්නේ වතුර. උංගලුක්කු ඔයාට තන්නීර් වතුර වේඬුමා ඕනේද? වේඬුමා ඕනේද? උංගලුක්කු තන්නීර් වේඬුමා. ඔයාට වතුර ඕනේද? බලන්න හරිම ලේසි. දැන් අපි කලින් ගෙන ගත්තේ වේඬුම්. වේඬුම් කියන්නේ ඕනේ කියන අර්ථය දෙන දෙමළ වචනය. වේඬුමා කියන්නේ ඕනේද? වේඬුමා කියන්නේ ඕනේද? හොඳයි අපි තවත් යෙදුම් දෙකක් ඉගෙන ගමු දුවේ පුතේ. අපි දැන් මේ වගේ වේඬුමා කියලා ප්‍රශ්නයක් අහපු අවස්ථාවක අපි ඕද නැද්ද කියලානේ
පිළිතුරු දෙන්නේ. එතකොට කොහොමද මේ දුම් දෙක අපි දෙමළෙන් පාවිච්චි කරන්නේ? ඉල්ලේයි කියන්නේ නැහැ, ආම් කියන්නේ ඔව්. හොඳයි දුවේ පුතේ, මේ යෙදුම් හොඳින් කටපාඩම් කරගන්න, නිතර නිතර භාවිතා කරන්න මතකයේ තබා ගන්න. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්නයට යමු. බලන්න කොහොමද අපි දෙමළෙන් කියන්නේ ඔයාට ආප්ප ඕනේද කියන ප්‍රශ්නේ. ඔයාට ආප්ප ඕනේද කියලා කොහොමද අපි දෙමළෙන් අහන්නේ? දුවේ පුතේ, ඔයාට කියන්නේ උංගලුක්කු කියන වචනේ. ආප්ප වලට අපි කියනවා අප්පම් කියලා. වේඬුමා කියන්නේ ඕනෙද කියන අර්ථය. එහෙනම් උංගලුක්කු අප්පම් වේඬුමා කියන එකෙන් අහන්නේ ඔයාට ආප්ප ඕනෙද කියලා. හොඳයි, බලන්න දුවේ පුතේ, අපි මෙතෙක් ඉගෙනගත්ත වචන වලින් වේඬුම් කියන්නේ ඕනෑ කියන අර්ථය. වේඬාම් කියන්නේ එහෙනම් එපා කියන අර්ථය. වේඬුමා කියන්නේ ඕනෙද කියන අර්ථය. වේඬුම් ඕනෑ, වේඬාම් එපා, වේඬුමා කියන්නේ ඕනෙද කියන අර්ථය. එහෙනම් දුවේ පුතේ, මේ වීඩියෝ එක හොඳින් අධ්‍යයනය කරන්න, හොඳින් මේකේ තියෙන වචන හුරු කරගන්න. ඔයාලා අභ්‍යාස පොතේ මුකුත්ම ලියන්න යන්න එපා. ඊළඟ දවසේ මම අවශ්‍ය සටහන පුතාලට එවන්නම්. ස්තුතියි.